ඉතින් අද සාදරයෙන් පිළිගන්නවා SLවම YouTube channel එකේ යන තවත් සුපිරිම ටෙක් වීඩියෝ එකකට. මේකදී මම කතා කරන්න යන්නේ ඔයාලගේ Windows 10 PC එකේ error message එකක් එනවා ඇති. ඔයාලගේ audio එක unplug වෙලා කියලා. මේ problem එක අපි ලේසියෙන්ම විසඳගන්න විදිය තමයි මම අද කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයාලා මේ ඔයාලගේ ඕනම audio එකක් ඇති speaker එකක් හරි ඔයාලගේ මේ වගේ earphone එකක් හරි headset එකක් හරි ඔයාලා දාන් ඉන්නවා ඇති ඕන එකක් දාන් ඉන්නවා ඇති ඔයාලගේ audio එකට ඉතින් ඔයාලගේ audio එක මොකද්ද වෙලා තියෙන්නේ අතරම මොකද්ද වෙලා තියෙන්නේ මේක ඔයාලට මේ ළඟදී ඉඳන් එන්න ගත් එකක් එහෙම ඔයාලට එනවා නම් ඉතින් මාද කියලා දෙන්න කොහොමද මේක කරගන්නේ කියලා ඉතින් මගෙත් ඔය error message එක ආවා ඔය විදියට මගේ audio system එක මගේ audio එක unplug වෙලා කියලා ඉතින් මම කොච්චර unplug කරත් ඒත් වැඩක් නැහැ ඒක ඒ විදියට මේ error message එක එනවා ඉතින් ඊට පස්සේ මම කරා ඒ විදියටම ඉතින් දැන් මම අදත් කියලා දෙන්නම් කොහොමද මේ setting වලින් අපි troubleshoot කරලා මේක ලේසියෙන්ම කරගන්න විදිය ඉතින් අපි බලමු කොහොමද කරගන්නේ කියලා ඉතින් වීඩියෝ චුට්ටක්වත් skip නොකර දිගටම මාත් එක්ක රැඳෙන්න ආල්ට මේ ප්‍රශ්නේ අදම විසඳ ගන්න පුළුවන් මම අද කියලා දෙන විදියට ඉතින් ඔයා වීඩියෝ එක කැමතිනම් ලයික් කරන්න කැමති නැත්නම් ඩිස්ලයික් කරන්න පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකක් තියෙනවා ඔන්න කමෙන්ට් එකක් දාන්න ප්‍රශ්නයක් තියෙනම් ඒවත් දාන්න මම රිප්ලයි කරනවා ඒ වෙලෙම නැත්නම් වීඩියෝ එකක් දාලා ඉස්සරහයි මම ඒක කියලා දෙනවා ඉතින් ඔයාලා Windows 10 ගැන Windows 10 PC එකේ ඔයාලා ප්‍රශ්නයක් ටිප් එකක් ටිප්ස් එකක් ට්‍රික් එකක් ඔයාලට මොන හරි දැනගන්න ඕන මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න තව මෙතන සබ්ස්ක්‍රයිබ් කරු නැති අය ඉන්නවා දැන් බරත් වර සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා ඊට යාපැති තියෙන බෙල් අයිකන් එකත් අනිවාර්යෙන් ක්ලික් කරලා එතන මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාවටම YouTube notification එකක් මගින් ඔයාලා ගෙන්නව ගන්න පුළුවන් ඉතින් ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න කට්ටියන්ටත් එකතු වෙන්න කියලා නะ මගේ YouTube channel එකත් එක YouTube channel එක හොඳ නැහැ ටෙක් ගැන ආසනම් ඉගෙන ගන්න ඒ කට්ටියන්ටත් එකතු වෙන්න ගියාන් එහෙනම් අපි ටැග් ගාලා බලමු කොහොමද මේ ප්‍රොබ්ලම් එක ඉතාම ලේසියෙන්ම විසඳ ගන්න විදිය හරි ඔය විදිහට ඔයාලගේ PC එක හරි ඔයාලගේ ලැප් එක හරි ඔයාලගේ අතට අරගෙන ඔයාලගේ ගාවට අරගෙන මේ විදිහට කරගෙන යන්න මටත් මේ වගේ error message එකක් ආවා ඉතින් මම ඒක ලේසියෙන්ම විසඳුවා Windows 10 වල setting වලින් ඉතින් මම කියලා දෙන්නම් දැන් කොහොමද කරගන්නේ කියලා ඉතින් ඔයාලේ වෙනද වගේ මේ යන්න Windows start button එකට Windows start button එකට ගිහිල්ලා ඔයාලා යන්න setting කියන එකට setting logo එකක් පෙන්නාවි මේකේ පෙන්නකොට ඔයාලට පෙන්නා මේ පැත්තෙන් setting window එක open වෙලා ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ මෙතන system devices phone ඔය ටික පෙන්නා වෙනද වගේම ඉතින් අපි බලමු update and security ගිහිල්ලා තමයි මේකක් කරගන්න තියෙන්නේ update and security කියන එක ඔයාලා දෙන්න ඊට පස්සේ window එක පොඩක් open වෙනවා දැන් හරි ඔන්න ඔය විදියට open වුණාම ටිකක් වෙලා loading වේවි loading වෙන්න දෙන්න මොකද එහෙම හොඳයි හරි loading වුණාම ඊට පස්සේ අපි windows update කියන එක යටතේ යවිලා තියෙන්නේ ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ troubleshoot කියන එකට ट्रबल शूट अभी ट्रबल शूट करबल शूटर्स वाला मेकदी अलगे वाईफाई गारी अलगे नैटवर्क वाला अंतर्जाल पास लगा ओन खरी तीन एक पावचना ट्रबल शूट करना पास वाले अति मेन मे पाले पाले वील इधी वाले मे भी दुनाम अलगे ऑडियो प्रश्न එතන අපි අපිට ඔඩියෝ එක ඕනේ අපිට මයික් එකේ ප්‍රශ්නයක් නැහැ මයික් එකේ ප්‍රශ්නයක් නැහැ ඉතින් ඔයාලගේ ඔඩියෝ එකේ සාමාන්‍යයෙන් HP ලැප්ටොප් වල නම් F7 සහ F8 වලින් තමයි අපි වොලියුම් එක අඩු වැඩි කරගන්නේ ඒකත් වැඩ කරන්නේ නැති වුණාම තමයි අපි මේක පාවිච්චි කරන්නේ ඉතින් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා ඔයාලා ප්ලේයින් ඔඩියෝ කියන එක දෙන්න දීලා රන් ද ට්‍රබල් ෂූටර් කියන එක දෙන්න ඉතින් මං හදාගෙන තියෙදී මං ආයෙසරයක් දෙනවා ඉතින් ඔයාලගේ F7 සහ F8 වලින් තමයි වොලියුම් එක අඩු වැඩි කරගන්නේ ඉතින් මගේ HP ලැප්ටොප් එකේ නම් තියෙනවා මෙතන F7 වල මයිනස් බටන් එක ගහලා සහ F8 එකේ නම් ප්ලස් බටන් එක දාලා තියෙනවා අපිට වොලියුම් එක වැඩි කරගන්න ඒකෙන් ඒ දෙකෙන් තමයි වොලියුම් එක අඩු වැඩි කරගන්නේ සහ අපිට අවශ්‍ය ගන්න දාගන්නේ ඉතින් ඔය විදියට ඩිටෙක්ටින් ප්‍රොබ්ලම්ස් කියලා යටතේ පෙන්නාවි ඉතින් ඔයාලගේ ඔන්න ඔය විදියට පෙන්නාවි ඔන්න ඔක ස්පීකර් හෙඩ්ෆෝන් ඔන්න ඔය ටික දෙන්න නෙක්ස්ට් දීලා
ඊට පස්සේ ඔයාලට මෙතනින් එරෝ එකක් පෙන්නාවි ඔයාලගේ ඔයාලගේ ඔඩියෝ එක මොකද්ද ඒක අන්ෆ්ලග් වෙලා කියලා ඉතින් මේක yes open දෙන්න ඊට පස්සේ ඔය විදියට මේ ආවි ඔන්න ඔය විදියට ආයි තව පැත්තකින් මේ විදියට open වෙවි ඔයාලට අනිවාර්යෙන් අතන එරෝ එකක් කීවි ඒක තමයි troubleshooting couldn't identify the problem ඒ කියන්නේ මට problem එකක් නැහැ කිසිම ඉතින් ඔයාලගේ problem එක අනිවාර්යෙන් identify කරගන්න ඊට පස්සේ පෙන්නාවි ඔයාලගේ audio එක හරි ඔයාලගේ speaker එක හරි ඔයාලා පාවිච්චි කරන ඕනම එකකින් එකක් පෙන්නාවි unplug වෙලා කියලා ඉතින් ඔයාලා කොච්චර plug කරත් ඒක හැමම තමයි පෙන්නන්නේ ඒ මොකද ඒක error එකක් විතරයි ඊට පස්සේ අපි කරන්න ඕනේ ඔයාලා මේක close කරගන්න close කරලා මේ ඉතන setting window එකත් close කරගන්න setting window එක close කරලා ඔයාලා යන්න search bar එකට සර්ච් බාර් එකේ ගහන්න ඔඩියෝ මේ විදිහට ගහන්න ඔඩියෝ ට්‍රබල් ෂූටර් කියලා ගහන්න ඔඩියෝ ට්‍රබල් ෂූටර් කියලා ගහලා ඔන්න විදිහට සර්ච් කරා ඔන්න විදිහට ඒ ඔන්නක next දෙන්න ඊට පස්සේ detecting problems කියලා ආයි පෙන්න ආවි ඕකෙදිත් ඔයාලට error එකක් පෙන්නනවා ඇති අනිවාර්යෙන් පෙන්නන ඔයාලගේ unplug වෙලා කියලා ඒකට හේතුව තමයි මම කියලා දෙන්නම් දැන් ඊට පස්සේ මේක next දෙන්න next දුන්නකම ඔයාලා detecting වෙන්න ගනීවි ඊට පස්සේ මේකේ ආයි එක තමයි yes open audio adjustments කියන එක දෙනවා ඊට පස්සේ okay දෙනවා ඊට පස්සේ identify කරගන්න බෑ කියනවා මගේ නම් identify කරගන්න බෑ මොකද මගේ problem එකක් නැහැ කිසිම ඉතින් ඔයාලගේ පෙන්නා මෙතන වැටිලා unplug වෙලා කියලා ඒ error එක නැති කරන්න නම් ඔයාලා restart කරන්න ඕනේ ඔයාලගේ PC එක ඉතින් මගේ වීඩියෝ එක අද මෙතනින් අවසන් වෙනවා ඉතින් ඔයාලට restart කරලා බලන්න හැකියා ඉස්සරයක් ඔයාලට අර F7 සහ F8 button එක click වෙනවද නැත්ද කියලා බලන්න පුළුවන් ඒ click වෙන්නේ නැත්නම් ආයිසරයක් trouble shoot කරන්න අර විදිහටම මං අර setting වලින් ගිහිල්ලා window එක setting window එක open කරලා අර විදිහට update and security ගිහිල්ලා trouble shoot ගිහිල්ලා addition and trouble shoot ගිහිල්ලා ඒ විදිහට හදලා ආයිසරයක් trouble shoot කරලා ආයි පොඩ්ඩක් restart කරන්න restart කරලා ආයි බලන්න එතකොට ඔයාලා අනිවාර්යෙන් වැඩ කරන්නේ නැත්නම් මං දැන් මේ restart කිව්ව කරන්න කිව්වත් සැරෙන්ම වැඩ කරાવી ඔයාලට එකපාරටම ඉතින් ඔයාලගේ අදත් මේ විදිහට මේ video එකත් අවසන් වෙනවා ඉතින් මම අද කියලා දුන්නේ කොහමද ඔයාලගේ ඔඩියෝ එක හරියට ප්ලග් වෙලා නැත්තම් ඒ කියන්නේ සද්දය ඇහෙන්නේ නැත්තම් කොහොමද ඒක ලේසියෙන් හදාගන්නේ විදිය ඉතින් මේකට වැඩියෙන්ම බලපාන්නේ ඔයාලගේ අර F7 සහ F8 අර උඩ පේලිය ඔයාලගේ කීබෝඩ් එකේ බටන් දෙක ඒ බටන් දෙක ඔයාලගේ වැඩ කරේ නැත්තම් තමයි මම අද කියලා දුන්නේ කොහොමද හදාගන්න විදිය ඉතින් ඔයාලගේ එහෙම වැඩ කරේ නැත්තම් මෙන්න මෙතනින් හදාගන්න පුළුවන් ඇති මොකද එහෙම වැඩ කරේ නැති වුණොත් මෙන්න මේතනින් තමයි හදාගන්නේ ඔයාලගේ නැත්නම් මම දැන් F7 සහ F8 බටන් එක පෙන්නන්න ඔන්න විදියට පේන ඔයාලට F7 සහ F8 බටන් එක වැඩි වෙනවා ඉතින් ඔයාලා බලන්න පුළුවන් එහෙම මම මෙතන වින්ඩෝ එකක් ඕපන් කරලා තියෙන්නේ ඒකයි හරි ඔන්න විදියට ආය බලන්න උනො උඩ රීෆ්‍රෙෂ් කරාම හරියනවා හරි ඔය විදිහට තමයි බලාගන්න පුළුවන් වෙන්නේ ඉතින් අදත් මම කියලා දුන කොහොමද මේක කරගන්නේ විදිය අපේ ඔඩියෝ එක වැඩ කරේ නැත්නම් unplug වෙලා කියලා error message එකක් එනවා නම් කොහොමද විසඳ ගන්න විදිය එහෙනම් ඔයාලා තවත් Windows 10 වල PC එකේ problem මොන හරි අදාස් එහෙම තියෙනම් ඒවත් කියන්න මම අනිවාර්යයෙන් වීඩියෝ කරනවා ඒව record කරලා ඔයාලා වෙනුවෙන් මම YouTube එකේ දානවා සහ අනිත් අය වෙනුවෙන් public විදියට මම පොදු විදියට ඔය කට්ටියන්ට දානවා එන අපි තවත් දවසක තවත් වීඩියෝකින් හමු වෙමු. තාම subscribe කරලා නැත්නම් දැන්ම රතුපාට subscribe button එක click කරලා ඊට යවද්දී තියෙන bell icon එකත් අතන වෙන click කරන්න. තව මේ වීඩියෝ එක කැමති නම් like කරන්න කැමති නැත්නම් dislike කරන්න. මේ වීඩියෝ share කරන්න ඔය කට්ටියගේ යාළුවන්ටත් ඔයාලගේ හැකියාවක් යාළුවන්ට share කරන්න. ඒ යාළුවන්ටත් කියන්න මේ YouTube channel එක හොඳ නම් ඒ කට්ටියන්ට join වෙන්න කියලා subscribe button එක click කරලා ඊට යවද්දී තියෙන bell icon එකත් අතන වෙන click කරන්න කියන්න. පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන කමෙන්ට් එකක් දාන්න ඕනේ එකක් දාන්න මම රිප්ලයි කරනවා ඉස්සරහට වීඩියෝ එක දානවා ඒව ගැන එහෙනම් අපි තව දවසක තවත් වීඩියෝ එකක් ගමු ඔයාලට සුබ දවසක් බොහොම ස්තුතියි thank you